පිටුවංග 22 ක බෙල්ල ගන්නකෝ. එදා නැවතුනේ ඉතන අන්තිම ගානින්නේ. බලන්න. ආයෙක අපි හදුවේ නේ ළමයි නේ අ තුන් වේ ගාන හදුවේ නෑ තුන් වේ ගාන පෙල්ල ගන්නකො පිටුවංග 21 තුන් වෙනි ගාන පිටුවංග 21 පෙල්ල ගන්න තුන් වෙනි ගාන मिनुम सहित रूप सरहना मेहि देखे අර මෙතන ගහලා තියෙන ළමයි සාදරයෙන් පිළිගනිමු කියලා හරි අර ළමයි එක වසරේ ළමයි ටික පිළිගන්න හදපු තොරණක් තමයි මේක හරි ඊට පස්සේ කියනවා මෙහෙම තොරණ වටා රිබන් පටි ඇල්ලීමට අවශ්‍ය අවම රිබන් පටි වල දිග සොයන්න පොඩ පැහැදිලිව ඇහෙන්න ලබ පොඩ අත උස්සන්නකො පැහැදිලිව ඇහෙන්න ලබ අත උස්සන්න පැහැදිලිව ඇහෙන්න ලබ අත උස්සන්න तो उस समय त्याग डायन नदी तो कोटर आर्यत पाल दान आये लमाई कवसरे लमाई पिली गान ने एकवसरे लमाई बाहर का न दवसे नदी स्कूले इधर लमाई पिली गान ने मेरे वाके तोरना खादला लो इधर बस क्या न महिमा बालमु
තොරණ වටා රිබන් පැටි අල්ලීමට අවශ්‍ය අවම රිබන් පැටි වල දිග සොයන්න හරි මෙන්න මේ තොරණ වටේ ළමයි රිබන් පැටි අල්ලනවලු මේ තොරණ වටේ රිබන් පැටි අල්ලනවලු අපෙන් අහනවා අන්නේ රිබන් පැටි වල දිග මේක වටේ රිබන් පැටි අල්ලන්න අවශ්‍ය රිබන් පැටි කොච්චර ඕනද කියලා අහනවා කොච්චර රිබන් පැටි ප්‍රමාණයක් ඕනද කියලා අහනවා හරි මෙන්න මෙහෙම මෙහෙම මෙන්න මේක වටේම ළමයි මේ වටේම මෙන්න මේක වටේම රිබන් පැටි අල්ලනකොලු අපෙන් අහනවා රිබන් පැටි කොච්චර ඕනද කියලා ඉතින් ළමයි මේක වටේදි ගහුවනම් හරිනේ බලව පොඩ්ඩක් මෙන්න මේක තුනනම් බලන්න මේ දිග තුනනම් ළමයි මේකත් තුනයිනේ මේ දිග තුන නිසා මේකත් තුන වෙන්න ඕන සමානයිනේ එතකොට මේ දිග තුන නිසා මේ දිග තුන නිසා මේකත් තුන වෙන්න ඕන නේද ළමයි මේ උස තුන නම් මෙන්න මේකත් තුනයි එනිසා මෙතනින් බලන්න මේක ළමයි මීටර 1 නම් මේක මීටර 1 නම් මේකත් මීටර 1 වෙන්න ඕනනේ මේක 1 නිසා මේකත් 1යි ඊට පස්සේ මේ බලන්න තමයි අපි පොඩ්ඩක් බලමු මේ පැත්තේ තියෙන මුල් දිගවල් මෙන්න මේක ඕනනම් මෙහෙම වෙන් කරගන්න පුළුවන් මේ බලන්න ඔහම ගැටුම් බලමු එතකොට මේක එකනම් ළම මේක මීටර 1 නම් මේකත් එක වෙන්න ඕනනේ මේක මීටර 1 නිසා මේකත් මීටර 1යි ඇසලමයි මේ දිග මීටර 1නේ එහෙනම් මේ දිග ළමයි මීටර 1යි හරි ඊට පස්සේ මේ දිග මීටර 3යිනේ බලන්නකෝ මේ දිග මීටර 3යි මේ දිග 3 නම් ළමයි මෙන්න මේ දිගත් 3 වෙන්න ඕනනේ හරි ඔන්න දැන් ළමයි වටේ හැම දිගක්ම දන්නවා අපි දැන් අහනෝ මෙන්න මේක වටේ රිබන් පැටි අල්ලන්න ඕනලු අවශ්‍ය රිබන් පැටි ප්‍රමාණය අහනෝ උත්තරේ දාන හදපු ළමයි මට ඉදර වැඩක් නෙමෙයි මම ඒක දුන්නේ හදපු උත්තරේ දාන්න ආ වෙරි ගුඩ් ළමයි වැරද්ද වෙන එක ළමෙක්වත් ආ 28 දාපු ළමයි වැරදි කලම එක් කරද්දු අනිත් අය හරි වෙරි ගුඩ් හොඳයි 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 ආ 18 දාපු ළමයි ඇත්තරදී හරි බලමු මෙහෙනම් ළමයි පරිමිතියනේ අහන්නේ මේකේ වටේ දිග හෙවුණා හරි මේ බලන්න මෙතනින් පටන් ගමු 1යි 1යි මේ 3යි 1යි 3යි 4යිනේ හොඳට බලන්න දැන් මැසේජ් දාන්න එපා දැන් මැසේජ් දාන්න එපා බලා ගන්න මේ දිග 1යි ඊට මේක 3 1යි 3යි 4යි 4යි මේ 3යි ළමයි 7යි 7යි ඊට පස්සේ මේ 3යි 7යි 3යි 10යි 10යි මේ 1යි 11යි 11යි මේ 3යි 14යි 14යි මේ 1යි 15යි 15යි මේ 1යි 16යි 16යි මේ 3යි 19යි 19යි මේ 1යි 20යි 20යි මේ 1යි 21යි 21යි මේ 3යි 24යි එහෙනම් ළමයි මේක වටේ දිග මීටර 24යිනේ එහෙනම් අවශ්‍ය රිබන් පටි වල අවම දිග වෙන්න ඕන ළමයි මීටර 24. ତර මේකේ වටේ මිදි ගාව 24යිනේ. එහෙනම් මේකට යන ළමයි රිබන් අවම රිබන් පටි යනවා මීටර 24. වෙරි ගුඩ් ගොඩාක් ළමයි උත්තරේ දැම්මා. හරි. වැරදුනායි ලියා ගන්නකෝ.
මේ රූපමින්න ඕනේ නෑ ළමයි අච්චුපත තාව නොලගුණ අය මට මැසේජ් කරලා තිබුණා එයාලා අච්චුපත ලැබුණොත් බලා ගන්න ප්‍රශ්න අංගය දාලා උත්තරේ දා ගන්න දෙකයක අභ්‍යාසයේ තුන්වෙනි ගාන කියලා දාලා උත්තරේ දා ගන්න නැත්නම් රූප ළමයි ඉක්මනට අඳලා දැම්මත් කමනේ කවුරුත් එන රූපය අඳින්න ළමයි අපි වෙනදී විනාස වෙනස් දිගවල දැම්මනේ දැන් මේක තුන නිසා මේක තුනයි කියලා දැම්මනේ ඒකෙදි සීලම ළමයි රූපය අඳගමු ළමයි අපි අලුතෙන් දිගවල මාක් කරන නිසා මේ රූපේ හරි සීලම දිගවල දාගන්න මේ රූපය ඇඳලා ඒක සීලම දිගවල ටික දාගන්න भाई कल मैं मैसेज करना वहाँ पे ये नहीं थे लोग आह ये लम्हे स्क्रीन ने का मेहेट ताल्लुक कर कर बालान ना अमाम एंगलिंग कोड पे इन्ने स्क्रीन ने का लम्हे ताल्लुक कर कर बालान ना इतने कोड मांगा हुई तबला भाई क्यों ऐहिन नहीं थे लोग ऐहिन नत्तरी मरा मो मामूनोहर क्यूबा तड़न नया लम्हे दी अरे मेरे उपसर्ग ना देखा ना ठग गला देखा ना ऐसे क्या उत्तरी दान දපුරා ආයි අඳින්න ඕනේ නැහැ දපුරා අරේ නම් මේක මගනෝ
मेन मेन वाला मैं रूपे आप दी ला मेन मेरे रूपे पारमिति हो मारने लो बालन मेन मेरे आगे रूपे आप दी ला मैं एक हाथर नहीं कहाँ ना मेन मेरे रूपे पारमिति आनो बोला मतलब दिया आगे ना मैं मेरे मित्र किराज का हाला मित्र किराज का हाल दिए ना उन्हें एक इंकिया ना मैं मेरे दिगा समान ही किया ला तभी तो मेरे वाइट तेरी का हाँ बोलेंगा मेरे दिगा वाले लोग को मर मैं हरा हटे रगा हाल दिए नहीं अन्य हरा हटे रगा हाँ दिगा वाले सीएलओ दिगा वाले समान है ये समान है क्या ना तमाय लगा इराक का हाल नहीं इतने कोड मेरे दिगा हाया ही नहीं मेरे का हाया ना मेरे का थाया है पर मेरे का थाया है मेरे का थाया है मेरे का थाया है मेरे का थाया है सैम दिगा वाला है सेंड भी रहा है अरे अपेंग आहारों में पारी नहीं थी है हरी लेसी में क्या बालन पुराने की मरांग मु हाय आई अन्य दिगवाल के कतुकराना लम्हे पारी नहीं थी है ना हाय आई बालन हाय दाना ගොඩක්කයිගේ උත්තරේ දානවා වෙරි ගුඩ් වෙරි ගුඩ් ගොඩක්කයි ගෙදරට ගල්ලා ආ හරි හරි अरे है ना मेरे का मकान हो इन अगर लवा हाईवे निकालना है एक मम बोटी गांधी नाम को बता कर
පස්සෙනි ගාන ළමයි මෙන්න මෙයාගේ රූපයක් දීලා තියෙනවා අහගන්නකෝ මෙන්න මෙයාගේ රූපයක් දීලා තියෙනවා මගේ ඒක කියවන්න ඔයාලා අහගෙන ඉන්නකෝ පැත්තක දිග සෙන්ටිමීටර් 40ක් උ සමජතුරස්සාකාර බිම් ගඩොල් අල්ලා සැකසු ගෙමිදුලක කොටස රූපේ දැක්වේ ආය අහගන්න ඇත්තක දිග සෙන්ටිමීටර් 40ක් වූ සමචතුරස්‍රාකාර බිම් ගඩොල් අල්ලා මේ ළමයි බිම් ගඩොල් මේ තියෙන්නේ ටයිල් වෙන්නේදී හරි මේ දි ළමයි ටයිල් ඒකේ පැත්තක දිග සෙන්ටිමීටර් 40 ලු ඇත්තක දිග සෙන්ටිමීටර් 40ක් වන බිම් ගඩොල් අල්ලලා ඒ කියන්නේ ටයිල් අල්ලලා ඇත්තක දිග 40යි එතකොට මෙන්න මේ ටයිල් එක ගත්තොත් ළමයි මේ දිග 40යි මේකත් 40යි මේකත් 40යි මේකත් 40යි මේ ටයිල් කඩේ ගත්තොත් මේ දිග 40යි මේ දිගත් 40යි මේ දිගත් 40යි මේ දිගත් 40යි අන්න එහෙම ළමයි පැත්තක දිග 40 වෙන ටයිල් තමයි අල්ලලා තියෙන්නේ හරි දැන් අපෙන් අහන ළමයි මේකේ පරිමිතිය ආයි මෙන්න මේකේ පරිමිතිය අහනවා පටන් ගමු එකතරකින් මේක 40යි මේක 40යි 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 මේ 40යි මේ 40යි මේ 40යි මේ 40යි මේ 40යි මේකයි 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 මේ 40යි මේ 40යි මේ 40යි මේ 40යි අන්නේ සියලුම දිගවල් එකතු කරන්න ඕන ළමයි 40 ව ගොඩාක් තියෙන එකතු කරන්න 40 ව ගොඩාක් තියෙන ළමයි එකතු කරන්න හරි ඉතින් ළමයි ඒක 40 ව ගොඩාක් ලියනවට වඩා කෙටි ක්‍රමයක් තියෙනවා මේ බලන්නකෝ. ඔයාලා දන්නව මේ එක දිගක් 40 කියලා. මේ පැත්තක දිග 40යිනේ. බලමු මේ වගේ දිගවල් කීයක් තියෙද කියලා. ගණන් කරගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි එතකොට ළමයි අර සෙන්ටිමීටර් 40ක් දිගේ ඉරි 24ක් තියෙනවා නේද ළමයි එහෙලයි ළමයි 40 ව 24ක් ලියනවට වැඩිය හොඳයි 40 24 න් වැඩි කරාම හරි නේද ළමයි මේ එක දිගක් 40යි ඒ වගේ දිගවල් තියෙන ළමයි 24ක් එනම් සම්පූර්ණ වටේ දිග හොයන්න පුළුවන් 40 ව 24ක් වැඩි කරමු 40 ව වැඩි කරමු 24ක් නේ බලන්නකෝ 40 වැඩි කරනවා 24ෙන් මේ වැඩි කරලා ප්‍රශ්නයක් නැහැ හොඳේ බලමු මෙතන වැඩි කරමුකෝ ඉස්සෙල් 4 න් වැඩි කරන්න 4 වරක් බිඳුව 0.1 ඉතින් 4ක් 4 16යි දැන් දෙකෙන් වැඩි කරනවා දෙවරක් බිඳුව 0.1 දෙවරක් 4 8යි දැන් ඔය පේජ් දෙක එකතු කරනවා මෙතන 0.1 මෙතන 6යි 0.6යි මෙතන 8යි 9යි එන වටේම දිග ළමයි සෙන්ටිමීටර් 960යි ඔන්න හෙව්වා ලියාගන්න ලියාගන්න මේක රූප දෙන්න ඕනේ නැහැ ළමයි මේක නම් ඒකෙත් ගොඩක් අය උත්තර දැම්ම වෙරි ගුඩ් එහෙනම් ළමයි දෙවෙනි පාඩම අවසානයි පරිමිතිය පාඩම ඉවරයි නම් ඊළඟට අපි යනවා තුන්වෙනි පාඩමට මේක ලියාගන්න උත්තරේ
तुंगिनी पाड़ मातृका लियान कोण दंतमय तुंगिनी पाड़ पटांगण मातृका कोण कोण गेला मातृका लियान को संबंध लवाइट पंतिनो लमा अभी मीड खाली दवास पहा पंति करा एक करे पै पै वगे तमाय लवाई गुड़ाला करे इतना अलते संबंध लवाई मूल पाड़ दिखा सहभागे मेरी एर अभी ये पाड़ दिखे वीडियो दाणो मूल पाड़ दिखे वीडियो पहानो ये वीडियो पहा लमाई इन से वाला अलते संबंध लमाई ये वीडियो बलाई मे देखा मेक लुक् चांस हेतु मेक हागन को अदन पंती वीडियो के दाण हेमदाम गण पंती वीडियो के दाण इतकोड़ा पुत बला पुत बला बलादे सा लगन सीय किटे आना पुत बला ने वीडियो दिखा बल कमली नाम कमली कमली वीडियो लेसी पुत संपूर्ण मुड़े बल वाड़ा ये चांस एनो इसट दील तीन हेमदा गणन पंदील वीडियो का इतकोड़ा संहार अहस गुरु हरी इको डेट हरी फोन सिग्नल लावे तो हरी मनोहरी विला पंती अम विला पंती इन बेरी ओ संपूर्ण दवास मेरे वीडियो अल्ल पाड़में पंती अरेल क्लास सर इसलाइन क्लास निका सा पंती पंती गीलमाई इकट गीला वरदिलाहारी दवास अन्न बेरमाई ये पाड़ एनोनी वीडियो बलाई लकन लकन वीडियो ओणम दुर्वल गुडाकम दुर्वल हतर बार अक्तर बला वीडियो दुर्वल हतर बारित गलाई मे सामान्य होल क्लास मे ऑनलाइन क्लास वाटो एक आगे पंति पड़ा लंका कोहेटिया लंका कोहेटिया संबंध अरे
සති දෙක සතියේ දවස් දෙක දානවා දෙක දැම්මොත් පැය ගහමාර තමයි කරන්නේ ගොඩක් කියලා කරාම ළමයිට ඉන්න අමාරු ඔන්ලයින් පන්තිවල ඒකෙන්ද ළමයි මේ මේ පන්ති වටිනකම ඉස්සෙල්ලා තේරුම් ගන්න ඔලගේ යාළුවෝ සම්බන්ධ වෙන කැපිටි නම් තාමත් අපි ළමයි ගන්නෝ හරි තවම යාළුවෝ සම්බන්ධ වෙන කැපිටි නම් ඉස්කෝලේ යාළුවෝ හමු වෙනවනේ දැන් එහෙම යාළුවෝ හමු වෙන කැමැති පන්තියට සම්බන්ධ වෙන කැමැති අය ඉන්නවා නම් මගේ නම්බර් එක දෙන්න මේ නම්බර් එක දීලා එවන්න කියන ළමයි නමයි වසරයි පාසලයි එලක WhatsApp නම්බර් එක මේ ටික මට මැසේජ් කරන්න කියලා එතකොට group එකට දානවා හරි එහෙනම් ඕලා මේ ටික ලියා ගන්නකො සියලුම දෙනා එහෙම අලුතෙන් සම්බන්ධ වෙන ඔයාලගේ යාළුවෝ කැමති නම් මේක දාන්න ළමයි මේ ඔය සාමාන්‍යයෙන් මම උගන්වන කිසි දෙයක් ළමයි ළමයින්ට නොතේරෙන උගන්වන්නේ නැහැ ඔය ගිය අවුරුදු වල ගිය අවුරුද්දේ ප්‍රතිඵල ළමයි මම දැන් මේ ඔන්ලයින් පටන් ගන්න කලින් කැම්පස් යන්නත් කලින් තමයි මම පන්ති කරේ මම කැම්පස් ගියේ රුහුණු විශ්වවිද්‍යාලයේ උසස් පෙළ මැක්ස් තමයි කරේ එතකොට මේ ඒ ලෙවල් ලියපු ගමන් තමයි පන්ති කරේ ළමයි ඒ අත්දැකීම් හින්ද වෙන්නේ නැති ළමයි ගිය අවුරුද්දේ ළමයි අපේ එක ළමෙක්වත් පේලුනේ නැහැ A B C තමයි ගොඩක්ම තිබුණේ S තිබුණේ එකක් වගේ අනිත් සියලුම දෙනාට A B C තිබුණේ සාමාන්‍ය පෙළ ඒකක් කියලා ළමයි ඒක ගන්න ලකුණු 75ට වැඩි වෙන්න ඕන 75 ඕ ඊට වැඩි වෙන්න ඕන එහිමයි ගොඩාක් හිටියා ඒක ඉඳලා බය ඔයාලා බය නැතුව පන්ති ඉන්න ඔයාලට තේරේ මං ගන්නකොට මේ පන්තිර කොට හුරු වෙන්න එතකොට තේරේ ඔයාලට මේ පන්තිය වැදගත්කම මේක ළමයි සාමාන්‍ය හෝල් ක්ලාස් වලට වඩා මේ පන්තිය හොඳයි කියන එක තේරුම් ගන්න හේතුව ළමයි ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් වීඩියෝ එකෙන් බලන්න පුළුවන් දැන් කොහොමද වාර විභාගයක් කිට්ටුව ඔයාලට ගණන් වලට ලකුණු ගන්න ඕනාම අර වීඩියෝ ටික මුල්ල ඉඳලා බලාගෙන යනවා ගාය ලකුණු ගන්න පුළුවන් හොඳ ඒකේ ඊට පස්සේ ළමයි ස්කෝලේට කලින් අපි පාඩම් ටික ස්කෝලේට කලින් පාඩම කරන්න තමයි try එක දැන් පහුගිය දවස්වල මම අර ඇක්සිඩන්ට් වෙලා හිටින් නිසා පොඩක් පාඩම් පහ වුණා ස්කෝලේ ඉස්සෙල්ලම අපි පාඩම ඔයාලට කියලා දුන්නොත් ඔයාලට ස්කෝලේ ගිහිල්ලා අනිත් ළමයිට වඩා ඉස්සෙල්ලා ටැග් ගාලා වැඩේ කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට මේ පාඩම වඩා දාලා පේපර් ළමයි ඔයාලට ඉස්සරහට මම ඒක ඔයාලට එවනවා ඒ හැම පාඩමකටම පේපර් තියෙනවා. ඒ පේපර් ළමයි ඔයාලටම ඉස්සරහට එවනවා. හරි. එහෙනම් හැඳින්වීම ඉවරයි. ලියාගන්න මාතෘකාව කොහොන? හරි. මේ මගේ නම්බර් එකයි මේ ටික ඔන්න ලියාගන්න. इधर लोग आद अद में अमतर दावसा अद दम में अवतर दावसा और दिगट में फांदी दिए नहीं लामाई दिगट में फांदी दिए नहीं सेनसुरा आधा सावसा हाथर रटर एक स्थिर में दावसा एक हमदा आमद के नो सेनसुरा आधा तो अद में एक लोग अमतर दावसा अरे इरा मेरी मागनो मार्ग टीका मे बला सील मंदिरा
මෙන්න මෙතන ළමයි මම ඔයාලට බෝඩ් එකේ දැම්ම ළමයි කෝණ වර්ග පහ ඔයි මේ බෝඩ් එකේ දැම්ම ළමයි කෝණ වර්ග පහ හරි මෙන්න මේවට අපි කියන ළමයි සුළු කෝණ මෙන්න මේකට කියන්නේ සුළු කෝණයක් දැන් මේ බලන්නකෝ දැන් මේ මෙහෙම ගත්තොත් ළමයි පොඩි කටක්නේ ඇරිලා තියෙන්නේ දැන් මේ මේ බලන්න දැන් මේක හිතන්න මේ මේක තමයි බාහුව දෙක කියලා හිතන්නකෝ කෝණේ ඔන්න මෙහෙම මෙහෙම තිබුණොත් ළමයි පොඩි කටක් තියෙන්නේ එහෙම පොඩි කටක් ඇරිලා පොඩියට කට ඇරිලා නම් ළමයි ඒක සුළු කෝණයක් ඔන්න බලන්න දැන් වෙන හැටි දැන් මේක මෙහෙම දිග ඇරනෝ මේ ඔන්න කෝණේ ලොකු වෙනවා ඔන්න දැක්කයි ඔන්න කෝණේ එන්නේ ලොකු වෙලා දැන් මෙහෙමුණා මේ බලන්න කෝණේ එන්නේ ලොකු වෙලා මෙහෙමුණානේ ඒතර මෙහෙමුණොත් ළමයි ඒකට කියන්නේ ඍජු කෝණයක් බලා ගන්නයි මෙහෙම පොඩි කෝණයක් නම් ළමයි සුළු කෝණයක් කොහොම ඇරිලා ඇරිලා මෙහෙම ලොකු වුණොත් ඒකට කියනවා අපි ඍජු කෝණයක් බලන්න හොඳට මේක ඍජු කෝණයක් ඔන්න තව ඇරුණොත් තව විශාල වෙනවා මේ කෝණේ කට තව ඇරෙනවා. එතකොට මේකට කියන ළමයි මහා කෝණයක්. කොහොම ඇරලා ඇරලා කට ඇරලා ඇරලා මෙහෙම කෙලින් වුණොත්. මෙන්න මේකට කියන ළමයි සරල කෝණයක්. ඔන්න ඒ අනිත් පැත්තරම නැවුණු මේ. අනිත් පැත්තරම නැවුණොත්. ඒකට කියන ළමයි පරාවර්ත කෝණයක්. බලන්න. හරි. අන්න එහෙම ළමයි කෝණ තියෙනවා පස් වර්ගයක් මේවට අපි කියන සුළු කෝණ මේක සුළු කෝණයක් මේකට අපි කියන ඍජු කෝණ මේකට අපි කියනවා මහා කෝණ සුළු කෝණ ඍජු කෝණ මහා කෝණ මෙන්න මේකට අපි කියනවා ළමයි සරල කෝණ ඉතින් මෙන්න මේ වගේ ඒවාට කියනවා ළමයි පරාවර්ත කෝණ පරාවර්ත කෝණ හරි මේ අහගන්නකො ළමයි පොඩ්ඩක් සිරුර දෙන අහගන්න නැවත බලා ගන්න ළමයි මෙහෙම පොඩි කටක් නම් ඇරිලා තියෙන්නේ ඒක සුළු කෝණයක් පොඩි දැන් කට මෙහෙම චූට්ටක් ඇරිලා මේ පොඩ්ඩ ඇරිලා තියෙන්නේ ඒක සුළු කෝණයක් ඊට පස්සේ මෙහෙම උනොත් ළමයි ඍජු කෝණයක් තව ඇරුණොත් මහා කෝණයක් වෙනවා ඔහම තව ඇරිලා මෙහෙම කෙලින් වුණොත් සරල කෝණයක් වෙනවා. ඒක තව අනිත් පැත්තෙන් මෙහෙම නැවුණොත් පරාවර්ත කෝණයක් වෙනවා. හරි. එහෙනම් ළමයි කෝණ පහ පිළිවෙලින් කියන්නකෝ. ඔයාල කවුරුත් කියන්න මාත් එක්ක. සුළු කෝණ ඍජු කෝණ පිළිවෙලින් කියන්න ඕනේ. සුළු කෝණ ඍජු කෝණ මහා කෝණ සරල කෝණ පරාවර්ත කෝණ හරි අන්න ඒක ළමයි පාඩම් කරගන්න පිළිවෙලෙන් දැන් පාඩම් කරගන්න නම් ටික පාඩම් කරගන්න සුළු කෝණ ඍජු කෝණ මහා කෝණ සරල කෝණ පරාවර්ත කෝණ හරි मेरे मेघ आगे नगला माई चूटा के लाहगे मैं कौन मानी नगला माई मेन्ने मेघ तमाय बावत करने कौन मैंने मिसन हाँ मेघ तमाय बावत करने तेरे मेघ डाबी के नगला माई कौन माने
කෝණයක් මනින්න භාවිත කරන්නේ මේක. මේකට අපි කියනවා ළමයි කෝණ මානය. හරි. මේකෙන් තමයි කෝණ මනින්නේ. කෝණ මානය. හරි. ඕන බලන්න ළමයි කෝණ මානය අරගෙන. අද දැන් බලන්න ඕනේ පොඩ්ඩක් අහන් ඉන්නකෝ. මෙන්න මේක ළමයි සුළු කෝණයක්නේ පොඩි හට චූට්ටයිනේ ඇරිලා තියෙන පොඩ්ඩයිනේ ඇරිලා තියෙන්නේ. ඒතර මේක ළමයි සුළු කෝණයක්. මේ සුළු කෝණයක් නම් ළමයි මේ කෝණේ විශාලත්වය අනිවාර්යයෙන්ම අංශ ගණුවට අඩුයි. සුළු කෝණය නම් අංශ ගණුවට අඩුයි. අංශක ලියන්නේ මෙහෙම අංශ ගණුව ලියන්නේ මෙහෙම අංශ ගණුවට සුළු කෝණයක් නම් ළමයි අංශ ගණුවට අඩුයි. ඊට පස්සේ මෙන්න මේ ඍජු කෝණය ළමයි මේ ඍජු කෝණයක් නෙමේ තියෙන්නේ. මෙන්න මේක ළමයි හරියටම අංශ 90යි. ඍජු කෝණය නම් හරියටම අංශ 90යි. දැන් මේ වගේ සුළු කෝණයක් නම් ළමයි 90ට අඩුයි. හැබැයි මේ වගේ ඍජු කෝණයක් නම් ඒක හරියටම අංශ 90යි. හරි. එතකොට ඔයාලට තේරෙනවද මේක 90ට වැඩි නේද ළමයි? දැන් මේකේ කට පුංචි ඉඳා මේ කෝණේ කට පොඩ්ඩක් ඇරිච්ච නිසා අංශ ගණුවට අඩුයි කියලා මම ලිව්වනේ. හැබැයි ළමයි මෙන්න මෙහෙම තියෙනවා අංශ ගණුව ඒක පාඩම් කරගන්න. මෙහෙම තියෙනවා අංශ ගණුවයි. ඊවසල මේක 90ටත් වැඩිය කට ඇරිලා නේ. එහෙනම් මේ කෝණේ ළමයි 90ට වැඩි. මේ කෝණේ අංශ ගණුවට වැඩි. මේ කෝණේ අංශ ගණුවට වැඩි. ඊට පස්සේ ළමයි දැන් මේ බලන්න. දැන් මේක හට ඇරිලා ඇරිලා ඇරලා මෙහෙම දිග ඇරිලා දිග ඇරලා කෙලින් ගලානේ. හරියටම එකම සරලේකාව බවටපත් වෙලානේ. එතකොට ළමයි එතකොට 180යි. හරියටම 180යි. මේ කෝණේ හරියට 180යි. එතකොට මේක බලන්න. මේක ළමයි මෙහෙම ඇවිල්ලා 90 වෙලා, එතකොට මෙහෙම 180 වෙලා, ඊටත් වැඩියෙන් ඇවිලා. එහෙනම් මේක ළමයි 180ටත් වඩා විශාලයි නේද? මේක ළමයි 180ටත් වැඩි. හරි. හරි බලන්න. නැවතුම් පෙන්නන්න බලා ගන්න. මෙන්න ළමයි මේ වගේ කෝණ අංශ 90ට අඩුයි. හොඳට අහ ගන්න. මේ වගේ මේ පොඩි කෝණ ළමයි අංශ 90ට අඩුයි. ඔහොම වැඩි වෙලා වැඩි වෙලා. ඒතර මේවට කියන්නේ සුළු කෝණ හොඳේ. මේ වගේ සුළු කෝණ ළමයි අංශ 90ට අඩුයි. ඉතින් මෙහිම මෙහෙම මෙහෙම කෙලින් ගලා ඍජු කෝණයක් බවට පත් වෙනවා ළමයි මේ වගේ. එතකොට හරියටම අංශ 90යි. ඍජු කෝණය බවට පත් වුණොත් හරියටම අංශ 90යි. ඉතින් තව දිග ඇරනොත් තමයි ඔන්න මහා කෝණයක් වෙනවා. එතකොට 90ට වැඩි. ඉතින් මහා කෝණයක් වුණොත් ළමයි 90ට වැඩි. 90 ඉඳලා වැඩි වෙනවා මේ. ඊට පස්සේ ඔහොමම වෙලා කෙලින් වුණොත් ළමයි සරල රේඛාව බවට පත් වුණොත් මේකට කියනවා සරල කෝණ. එතකොට ළමයි හරියටම 180යි. එතකොට හරියටම මේක 180යි. ආයි තවත් යටර මෙහෙම නැවුණොත්. ඒකට කියනවා පරාවර්ත කෝණයක්. ඒකේ ළමයි එතකොට 180ටත් වඩා වැඩි. හරි. ඒ ටික තමයි ළමයි මම කියලා දුන්නේ. ඒ ටික ඔයාලා අනිවාර්යෙන් දැනන් ඉන්න ඕන ළමයි සියලුම දෙනා. බලන්න. මේක ළමයි සුළු කෝණයක්, පොඩි කෝණයක්, සුළු කෝණයක්. එහෙනම් අනිවාර්යෙන් අංශ ගණුවට අඩු වෙන්න ඕන. එහෙනම් මේ ගමන් ඔයාලා මතක තියාගන්න ළමයි අංශ 90ට අඩු නම් ළමයි ඒක සුළු කෝණයක්. අංශක 90ටත් අඩු නම් සුළු කෝණයක්. හැබැයි මේ වගේ කෝණයක් ළමයි ඍජු කෝණයක්. දැන් මෙහෙම ඇවිල්ලා ඍජු කෝණයක් නම් මෙතන කොටුවක් තමයි අඳින්නේ. ඍජු කෝණයක් නම් මෙතන අඳින්නේ කොටුවක්. ඒ ඍජු කෝණයක් නම් ළමයි හරියටම අංශක 90යි.
ඊසේ ඊටත් වැඩිය කට ඇරුණොත් මේ මීටත් වඩා කට ඇරුණොත් මහා කෝණයක් ඒ මහා කෝණේ ළමයි 90ටත් වඩා වැඩි ඊසේ තව කට ඇරිලා මෙහෙම තව කට ගොඩක් ඇරිලා මෙහෙම දිග ඇරිලා මෙහෙම සරල රේඛාව බවට පත් වුණා එතකොට 180යි ඒක සරල කෝණයක් ඊසේ එහෙම දිග ඇරිලා ආයි අනිත් පැත්ත නම් මෙහෙම නැහැ වුණොත් ඊට 180ටත් වැඩි වෙනවනේ ඒකට කියනවා තමයි පරාවර්ත කෝණය. හරි. අහගන්නකෝ. අංශ එක 90ට වඩා අඩු නම් ළමයි ඒක සුළු කෝණයක්. පොඩි කෝණයක්, සුළු කෝණයක්. හරියටම අංශ එක 90 වුණොත් ළමයි ඒකට අපි කියනවා ඍජු කෝණයක්. මෙතන 90ට වඩා පොඩ්ඩක් වැඩි වුණොත්. හැබැයි 180ට වඩා 180ක් පන්නල යන්න එපා හොදේ. 90ට වඩා ටිකක් වැඩි වුණොත් ළමයි ඒකට අපි කියනවා මහා කෝණයක්. මෙහෙ වැඩි වෙලා මෙහෙම කෙලින් වුණොත් නේ. එක කෙලින් આવොත් ඒකට කියන්නේ සරල කෝණයක්. අංශක 180යි. හරි. ඊටලම අන්තිමේ මේ මහා කෝණ ළමයි අංශක 90ට වැඩි වෙන්න ඕනනේ. 180ට අඩු වෙන්නත් ඕන හොඳේ. 90ට වැඩි වෙලා 180ට අඩු වෙන්න ඕන. අනුවඩඩා ටිකක් කැඩිලා 180ටත් වඩා අඩු වුණොත් තමයි ඒක මහා කෝණයක් වෙන්නේ ළමයි. හරි. එතන එහා කෙලින් වුණොත් ළමයි ඒක සරල එක සරල කෝණයක්. සරල කෝණයක් නම් අංශක 180යි. ඒක කෙලින් වෙලා ආයි අනිත් පැත්තටම ලැබිලා ගියොත් ඒක පරාවර්ත කෝණයක්. පරාවර්ත කෝණ කියන ළමයි අංශක 180ටත් වඩා විශාලයි. හරි. ඔන්න ඔය ආකාරයට ළමයි අපි මෙන්න මේ කෝණ පහ කෝණ පස් වර්ගයේ අනිවාර්යයෙන්ම අඳුරගෙන ඉන්න ඕන. ඔල සියලුම දෙනා මාතෘකාලිකෝණේ ළමයි කෝණ කියලා මාතෘකාලිකෝ කෝණ කියලා මෙන්න මේ ටික ලියා ගන්නකෝ හොඳ ළමයි වගේ. සුළු කෝණයක් ඇඳගෙන විස්තර ලියා ගන්න සුළු කෝණ කියලා දාලා අංශක 90ට අඩුයි කියලා ලියා ගන්න. එතකොට මතක හිටිනවනේ. ඇසේ ඒක තමයි මතක ඉරින් නැත්නම් ළමයි වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා එවනෝනේ අපි. ඒ වීඩියෝ එක බලුවට පස්සේ ඒත් මතක ඉරින් නැත්නම් ආයි වීඩියෝ එක බලන්න. එතකොට මතක හිටිනවා. කෝණ පස් වර්ගයේ අනිවාර්යෙන් හිතේ තියෙන්න ඕන ළමයි. වැඩ කරන්න ඔයාලා මාත් එක්ක මේ දින දිනේ වගේ උපරම ප්‍රතිඵල ගන්න ළමයි. හොඳම මට්ටමට එන්න පුළුවන්. ඒ කියලා දීපිටික ළමයි ආයි වීඩියෝ එකකට උත්තර දෙන්න පස්සේ ඒක ඕන වෙලාවක බලන්න අමතක වෙන එක නවත්ත ගන්න පුළුවන් නේ ළමයි. ඔන්න කෝණ පස් වර්ගය මතක තියාගන්න. දැන් මේ වෙලාවේ ළමයි හිතේ තියාගන්න. මේ කොටුව තියෙනම් හරියටම අංශක 90යි ඒක මතක තියාගන්න හොඳේ. කොටුව නම් අංශක 90යි. මෙතන සරල කෝණයක් නම් 180යි. මේ සියලුම දේවල් ලියාගන්න හොඳේ. සුළු කෝණ අංශක 90ට අඩුයි කියලා ඒවා ලියන්න ඕන. ඔය ටික නෝට් එකේ දාගන්න.
ප්‍රශ්නයක් අහනවා තව 8 අවසර පන්ති තියෙද කියලා. ඉතින් ළමයි මේකට වැරදිලා හරි මොන හේතුවක් ඉදන් හරි දවසක් එන්න බැරුණොත් වීඩියෝ එක බලන්න. එතකොට ඉගෙන ගන්න පුළුවන්. පන්තිවලනේ පහමාරට අද දැන් අමතර දවසක් හොඳේ ස්ථිර දවස සෙනසුරාදා සවස 4. ඉතින් මේ සෙනසුරාද තියෙනවා හොඳේ මේ සෙනසුරාද පන්ති තියෙනවා ඔයාලට. මේ අංශක ගානත් එක්ක හිතේ තියාගන්න හොඳේ. 90ට අඩු නම් සුළු කෝණයක් කියන එක මතක තියාගන්න. එහෙනම් මේ ටික මගනෝ මේ පොඩ අත උස්සන්න පැහැදිලිව ඇහැලම පොඩ අත උස්සන්නකෝ. පැහැදිලිව ඇහෙනවා නම් අත උස්සන්න. හරි. එනවා හරිනේ. මෙයා ගන්නකෝ. ඕක මතක තියෙන්න ඕන ළමයි. සියලුම දෙනා මෙහෙ බලන්න. මෙන්න මේ වගේ කෝණ ළමයි සුළු කෝණ. දැන් මේ වෙලාවෙත් දැන් මේ පාර හරි හිතේ තියාගන්න. මේ වගේ කෝණ ළමයි සුළු කෝණ. 90ට අඩුයි. සුළු කෝණ ළමයි 90ට අඩුයි. ඔන්න ලොකු වෙනවා මේ විශාල වෙනවා. ඔන්න ළමයි ඍජු කෝණ. හරියටම 90යි. ඔන්න තව ලොකු වෙනවා. මෙන්න ළමයි මහා කෝණ 90ටත් වැඩි. හැබැයි 180ට අඩුයි. ඔන්න 90ටත් වැඩි හදේ. ඔන්න කෙලින් වුණා. දැන් ළමයි සරල කෝණ හරියටම 180යි. ඔන්න අනිත් පැත්තට නැවෙනවා. පරාවර්ත කෝණ 180ටත් වැඩි. හරි. දැන් මතකයි නේද? දැන් මට උත්තර දෙන්න ළමයි ඔයාලා උත්තර දෙන්න. 90ට අඩු නම් ළමයි මොන කෝණද? 90ට අඩු නම් සුළු කෝණනේ. 90ට අඩු නම් සුළු කෝණ. හරියටම 90 නම් ඍජු කෝණනේ. 90ට අතර පොඩ්ඩක් වැඩි වුණොත් මහා කෝණ. තව වැඩි වෙලා 180 වුණොත් සරල කෝණ. 180ට අත් වැඩි වුණොත් පරාවර්ත කෝණ. හරි. ඔන්න ළමයි කෝණ ගැන කියලා දුන්නා. अतवसर गुड़ाक
කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඉගෙන ගන්න උනේ නැහැ. ඒ පුනරීක්ෂණ අභ්‍යාස කියන්නේ ළමයි මේ හත වසරේ පාඩමින් දෙන ඒවා. ඉතින් අපි ඒක පුනරීක්ෂණ අභ්‍යාස කරමු. එතකොට හත වසරේවත් මතක් වෙනවනේ. බලමු. පළවෙනි ගාන කියන ළමයි මෙහෙම. අමේ ටික මකන්න. බලමු. යාකරන්න දීලා තියෙන ළමයි එක කාණ්ඩයක් දීලා තියෙන A කියලා අනිත් කාණ්ඩය B ඒකේ දාලා තියෙන 135යි 90යි 180යි 35යි 245යි 190යි 280යි ඉතින් මෙතන නම් ටිකක් තියෙනවා සුළු කෝණ ඍජු කෝණ මහා කෝණ සරල කෝණ පරාවර්ත කෝණ හරි බලන්න ළමයි පොඩි නැවත වතාවක් අමතක වෙනවා නම් මම අර කියලා දෙන්නම්කො මේ බලන්න මෙන්න මේ වගේ ළමයි සුළු කෝණනේ 90ට අඩුයි 90ට අඩු නම් ළමයි සුළු කෝණ එහෙනම් මේ 35 කියන ළමයි සුළු කෝණයක් නේ 90ට අඩුයි මේ 35 කියන ළමයි සුළු කෝණයක් එහෙනම් මේක මෙතෙන්ද යා කරනවා 35 කියන සුළු කෝණයක් තව සුළු කෝණ නැහැනේ 90ට අඩු වෙලා නැහැනේ හරි ඊට පස්සේ ළමයි දැන් මේ බලන්න 90ට අඩු නම් සුළු කෝණ එහෙනම් මේම හරියටම මෙහෙම වුණොත් ඍජු කෝණ ඒ කියන්නේ අංශක 90යි මෙහෙම වුණොත් ළමයි ඍජු කෝණනේ හරියටම අංශක 90 එහෙනම් ඍජු කෝණ කියන්නේ අංශක 90යි එහෙනම් ළමයි මේ තියෙන අංශක 90 කෝණයක් තියෙන මේ තියෙන්නේ බලන්න මෙතනදී තියෙන අංශක 90 කෝණයක් ඒක ළමයි ඍජු කෝණයක් महाकोण ने බලමු එහෙම ඒව තියෙන කොහෙද කියලා 90ට වැඩි මෙන්න ළමයි 135 90ට වඩා වැඩි නේ ඒක මහා කෝණයක් එච්චරයි තියෙන්නේ හරි බලන්න එක මෙහෙම දැන් ඔන්න 90යි 90ටත් වැඩි වුණා මහා කෝණ මෙන්න මෙහෙම කෙලින් වුණොත් ළමයි සරල කෝණ එතකොට හරියටම 180යි. එන 180 කෝණය කියන ළමයි සරල කෝණ නේද? 180 කියන ළමයි සරල කෝණනේ. බලන්න. ආ මේ තියෙන ළමයි 180ක්. ඒ 180 දාන්න පුළුවන් ළමයි. සරල කෝණ. 180ක් කියන්නේ සරල කෝණ. ඊට පස්සේ මේ බලන්න. මෙන්න 245. 180ටත් වැඩි 180ටත් වඩා වැඩි නම් ළමයි මං කියුවා
මෙහෙමුණොත් 180යි නේ ඊටත් වැඩි වැඩි වුණොත් 180ටත් වැඩි වුණොත් ළමයි පරාවර්ත කෝණ නේ එහෙනම් මේ 245 කියන්නේ පරාවර්ත කෝණ 190 කියන්නේ පරාවර්ත කෝණයක් 280 කියන්නේ පරාවර්ත කෝණයක් මේ තුනම පරාවර්ත කෝණ ළමයි 180 වැඩි නේ හරි ඔන්න ළමයි පුනරීක්ෂණ අභ්‍යාසය පළවෙනි ගාන හැදුවා ඕක ලියා ගන්න හොඳ ළමයි වගේ හතවසරේවත් ළමයි පොඩ්ඩක් මතක් කරගෙන කරමු ඊට හතවසරේදී බොහෝ ළමයිට ඉගෙන ගන්න උනේ නැහැ ඒකයි කලබලයන් නැහැ ළමයි අපි පාඩම් ටික මම අමතක දවස් තරහරි කරනවා මම මේ ඔක්කොම ගණන්න ඕනේ ඔයාලට अरे एक मन लिया ना भाई मगनो
මෙන්න මෙහෙම රූපයක් දීලා ළමයි කියනවා මෙහෙම මං කියන එක අහගෙනකෝ සියලුම දෙනා රූපේ දැක්කන කෝණ අතුරින් පහත දී ඇති එක් එක් කෝණේ විශාලත්වය හා ඒ අයත්වන කෝණ වර්ගය ලියන්න අය අහගෙන රූපේ දැක්කන කෝණ අතුරින් පහත දී ඇති එක් එක් කෝණේ විශාලත්වය හා ඒ අයත්වන කෝණ වර්ගය ළමයි ඔන්නේ කෝණ වල විශාලත්වය හොයන්නත් කියනෝ එසේ කෝණ වර්ගය හොයන්නත් කියනෝ බලමු ඉස්සෙල්ලාම අහන්නේ A O B A O B කෝණේ විශාලත්වය අහනෝ ඔන්න මේ A O B කෝණේ ළමයි ඇඳලා පෙන්නන්න බලා ගන්න ඇඟිල්ලෙන් ඇඳලා පෙන්නන්න හරි AOB කෝණේ බලා ගන්න මෙන්න A O B දැක්කද ළමයි අය බලා ගන්න A O B A වල නම් ඕට ඇවිල්ලා B ට යන්න මෙන්න ළමයි AOB කියන කෝණය ඒකේ කොටුවක් ඇඳලා නම් ළමයි හරියට අංශක 90යි නේ මේ AOB කියන්නේ වාට පේනෝ AOB වල ඇඳලා තියෙන කොටුව. එහෙනම් මේක හරියටම ළමයි අංශක 90යි. AOB සමානයි අංශක 90යි. ඔන්න විශාලත්වයේ හෙව්වා. ඊට පස්සේ ළමයි කෝණ වර්ගය ලියන්නත් කියනවා. විශාලත්වය හා ඒ අයත්වන කෝණ වර්ගය අහනවා. අංශක 90 නම් ළමයි ඍජු කෝණ නේද? අංශ ගන්නවා එක ඍජු කෝණයක් දැන් බලමු දෙවෙනි කොටස දෙවෙනි කොටස අහනවා ළමයි COD COD කෝණය මේ කෝණ නම් කරද්දී ළමයි ඉස්සරහට මම ඒක කියලා දෙන්නම් නම් කර කෝණයක් නම් කරන්න ඉංග්‍රීසි අකුරු තුනක් ඕන මේ උඩට මෙන්න මේක දාන්නත් ඕන. හරි. උඩට මේ කෝණ මාක්‍ය දාන්නත් ඕන. දැන් දෙවෙනි කොටස අහන්න ළමයි COD. ගිහිල්ලා බලමු. මෙන්න C. C වල නම් ඕට ගිහිල්ලා ඊට පස්සේ D ට යන්න. COD නේ. ඔන්න C O D. ඕඩ පේනවා මෙතන. COD 40 කියන නේද ළමයි දීලා තියෙන්නේ එහෙනම් COD සමානයි අංශක 40යි COD සමානයි 40යි 40 කියන ළමයි 90ටත් වඩා අඩු වේවනේ 90ටත් වඩා කුඩා නම් වාඩ මං කිව්වා ඉතාල කුඩා කෝණනේ 90ටත් වඩා කුඩා නම් කුඩාම කෝණ ඒ වඩා අපි කියන ළමයි සුළු කෝණ දැන් මේ 40 කියන 90ටත් අඩුයිනේ 90ටත් අඩු වේවට කියන්නේ අපි ළමයි සුළු කෝණ උගන්න දෙලියන්නකෝ හොඳ ආන් ඉන්න හරි ඊට පස්සේ අහන ළමයි තුන්වෙනි එක තුන්වෙනි එක අපෙන් අහනෝ BOD BOD බලමු BOD D වලින් පටන් ගන්න BOD BOD කියවට පස්සේ ඒකට තියෙන මෙතන කොටුවක් නේ මේ බලන්න හොඳට BOD මෙහෙම ළමයි තියන ඍජු කෝණයක් ගෙදර බිත්තියයි පොළොවයි වගේ තියෙන ළමයි ඒක අනිවාර්යෙන් ඍජු කෝණය මේ තියෙන බිත්තියනේ ඔන්න බිත්තිය මේක පොළොව මේ බිත්තියයි මේ පොළොවයි අතර සෑදෙන කෝණයක් නම් ළමයි ඒක ඍජු කෝණයක් එහෙනම් BOD අහන්නේ BOD
एक लम्हे आंसर गानू आए त्रिज्यकोण या इन्हें बीओडी समान आए आंसर गानू आए एक ने वार्गी अत्ता हानो त्रिज्यकोण उन्हें मेह तो ने लिया गाने लगाने वाला वही तुम लिया गाने को वही तुम लिया गए ओने विशाल अत्ते अत्ता हानो इरसे वार के मुकाद गिया लत्ता हानो वही तो लिया कर रूपया दिन नॉन नहीं रूपये बताए तीनों नहीं मतलब पुनरीक्षण अभ्यास एक लोग डी लिया कर नेता बड़ा हरी अरे एना मगनू लवाय अलम ईड वासे मेघ वाला सील मम्मी की मेहमती आंसर का अनुआ नहीं रिजुको बता मेहदी का अनुआ मेरे मेघ मे बला को मेरे मेघ मेहमगी 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 रिजुको अनुआ नहीं मेहमगी आवड़ा को अनुआ අනුවෙන් 40ක කෝණයක් මෙතන තියෙනෝනේ දැන් මේ මෙහෙම ගිහිල්ලා මෙහෙම යනකොට කෝණේ 90යිනේ ඒතර මේ ටික 40 නා මේ ටික ළමයි 50 වෙන්න ඕනනේ එතකොට 90 වෙන්නේ මේ ටික 40 නම් මේක 50 වෙන්න ඕන එතකොට මේ ටික ළමයි සම්පූර්ණයෙන් 40යි 50යි එකතු වෙලා 90 හැදෙන්නේ එහෙනම් ළමයි අපිට මෙන්න මේ කෝණය ගන්න පුළුවා මේ කෝණේ අංශක 50යි हर नहीं तो बोले हाथ लिया ही पना है अनु हरी नीला माई हरी इधर से हाथ लेने कोड से हानो वाला माई हाथ लेने का पिंग हाने बीओसी बालन हाथ लेने कोड से हानो वाला माई बीओसी
बी ओ सी मीनिंग बी ओ सी අංශක 50 නේද ළමයි BOC කියනකොට මේක අතර තියෙන අංශක 50 නේ දැන් BOC තමයි අංශක 50යි කොන් වර්ගය හිතා ගන්න පුළුවන් ළමයි 50 කියන්නේ ඉතින් 90ටත් වඩා අඩුයි නේ ළමයි 50 කිව්වයි කියන්නේ 50 කියන ළමයි 90ටත් වඩා අඩුයි එහෙනම් ඒක ළමයි සුළු කෝණයක් මේක 90ට අඩුයිද සුළු කෝණයකි फर्स्ट वेनिक බලමු උගන්නන්න දෙලිය යන්න බෑ හොඳේ හංගින්න फर्स्ट වෙනික AOC බලන්න AOC බලමු පොඩ්ඩක් මේකෙන් චෙක් කරලා මෙන්න ළමයි A O C බලන්නකෝ A O C A O C මේ A O C අතරට ළමයි අහු වෙන කොන දෙකක් හොඳට බලන් ඉන්න A O C එතකොට අහු වෙන මේ 90 කෝණෙත් අහු වෙන මේ 50 කෝණෙත් අහු වෙනවා එතන 90යි 50යි 90යි 50යි දෙකම අහුනොත් දෙකම එකතු කරන්න මේ 90යි මේ 50යි දෙකම එකතු කරන්න වෙනවා 90යි 50යි ළමයි 140යි එහෙනම් AOC කියන කෝණය ළමයි 140යි අංශක 140යි 140 කියන ළමයි 90ට වඩා වැඩි නේ 90ට වැඩි වැඩි නම් මම ඔයාලට කිව්වා මහා කෝණයක් කියලා කිව්ව මතකයි මේක 90ට වැඩි නිසා ළමයි මේක මහා කෝණයක් අන්න ඒක ළමයි මහා කෝණයක් අන්තිම එක බලමු 6 වෙනි එක දැන් ඔයාලට තේරෙනවා ළමයි මම මේක ඇතහැරලා ගියේ නෑනේ ඔයාලට කියලා දෙන්න ඕන දැන් 7 වසරේ කියලා මේවා ඇතහැරලා 8 වසරේ පොත විතරක් කියලා දීලා එහෙම මදි ළමයි අරවා සම්පූර්ණ ගණිතේ මුගන්නනෝ. පුනරීක්ෂණේ 7 වසරේ කියලා ඇතෑරලා ගියේ නෑ ළමයි. හරි. 6 වෙනි එක අහන ළමයි AOD. AOD. බලන්න. ඒක හොයාගමු AOD. මෙන්න A. මෙන්න A. O. D. හරි ගැලින් ළමයි A O D හරි ගැලින් නම් මම ඉස්සෙල්ල කිව්වා මේම හරියට ගැලින් වුණොත් අංශක 180 කියලා කිව්වනේ ළමයි එනේ A O D කියන ළමයි අංශක 180යි ඒවට අපි කියන 180 කෝණවට අපි කියන ළමයි සරල කෝණ ඒවට කියන සරල කෝණ හරි. ඔන්න ලියා ගන්න ළමයි. ඇදලා මේ මෙහෙමත් කළා. පැහැදිලිව තේරෙන හිමින් කියලා දීලා වීඩියෝත් එවලා. ඒත් ලකුණු ගන්න බැරි නම් ළමං වල වැඩක්ම නැහැ. එහෙමනම් වෙන්න එපා. හොඳම මට්ටමට දැන් ඉඳලා වැඩ කරන්න ළමයි. දැන් මිස්සෙක් පන්තියට ආවනේ. දැන් ඉඳලා ඔයාලා බය නැතුව වැඩ කරන්න. අපි හොඳ ප්‍රතිඵල අරන් දෙන්නම්. ලංකාවේ කොහෙටියක් ප්‍රශ්නයක් නැහැ.
මේ පාඩවත් ළමයි මම හිමින් කියලා දෙනවා. ඔය අලුතෙන් සම්බන්ධ වුණු ළමයිට වීඩියෝ එක එවන්නම් පාගේ පාඩම් වල. පහමාරු කොහොමද නවත්තනවා? එන ළමයි ඊළඟ අරන් දෙක මම ඔයාලට කියලා දෙනම් සෙනසුරාදට. සෙනසුරාදා හතරට. හරි. එනවා අදට දැනට පන්දි මෙතනින් නවත්තනවා. ආයිබන් සීලව දෙනාට